මගේ යාළුවෙක් කියලා මම හිතාගෙන හිටියේ. එහෙම හිතාගෙන තමයි මම මූව ඔය හැමෝම ළඟට එක්කන් ගිහිල්ලා ආපහු මූණ බලන්න පුළුවන් විදියට වැඩසුද්ධ කරේ. ෂික්. එහෙම කරපු එකක් නමු කෙලි. තුන් හිතකක තිවිච්ච දෙයක්ද බම් මූමේ හැදුවේ. ඒකෙන් ශ්‍රීමාන මහත්තයා උගේ හැටිනේ. ශ්‍රීමාන මහත්තයාමනේ කිව්වේ අර මේ කොහෙද එංගලන්තේ කුමාරිකාවක් මේ පුරුද්දට බඩු හොරකම් කරනවා කියලා. ඒ බඩුනේ බං හොරකම් කරන්නේ. බඩු හොරකම් කරා නම් ඒක සල්ලි කෙවල ඒක හදා ගන්න පුළුවන්. දැන් මේකේ එහෙමද බං? දැන් ලතාට මං ගැන තියෙන අවිශ්වාසය කීයක් ගෙවලත් ඕක මකා ගන්න පුළුවන්ද ගහන්? ඔය වගේ උන් ගෙවල් වලට වැද්ද ගන්න එකයි වැරද්ද. මං නම් කියන්නේ ඕකුන්ට ගහලා ගමිනුත් පන්නන්න ඕන. ඉරිමාන මහත්තය. අන්න. ඔය එන්න. බරෙන්කෝ. ආ. ඉරිමාන මහත්තය ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්. කොහෙද? සබීතනේ? සබීතද අපේ ගෙදරට? ඈ? ඒ මොකද? එහෙම දන්නේ නැද්ද? මම ලතාව ගෙදර ඇරියා. සබිතව කැන්නම් ආව ගෙදරට. ඒ මොකද අප්පයි? සබිතගේ මගේ සම්බන්ධයක් තියෙනවා. සේනට හොරෙන් සබිත මම ආශ්‍රය කරනවා. ලතාට හොරෙන් මම සබිතව ආශ්‍රය කරනවා. අනේ යන්න බොරු කියන්නේ නැතුව අප්පා. ඒ මේ බලහල්ලකු. මෙයාගෙන කතා. ඒ තමුසේ දන්නේම නැද්ද? එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා අපේ ඔය කෙනකල් මන් දන්නේ නැහැ කියන්නකෝ. ඒ කියන්නේ හොර රහසෙම වැඩේ ගිහිල්ලා. ඉදියුමි මොවද දන්නේ නැද්ද බෝ? අනේ මේ තමුසරත් හොකන්දර කටපියන් ඉන්න බෑනේ ඔයි. මොනවද මම මට කටපියන් ඉන්න බෑ කියන්නේ? තමුස මොන කෙහෙල් මලට ගෝයි ලතාන උනට ගිහිල්ලා කිව්වේ සිරිමාන මහත්තයා සබිත අතර සම්බන්ධයක් තියෙනවා කියලා. මම ඇව්. තමුසේ තමයි. බර පිස්සුද බං? මං ඌව මොකක් කියන්න ගියේ? හොකන්දර සිරුණ මත. ඉදිමාල මම යනවා. මේ උන සිරුණ මත මේ ඔය අසමත් ජාති කතා මම එහෙම කියන්න ගියේ නෑ. ඒක කියපුවා ඇත්ත නේ බලා ගන්න. ඔක් ඩිය කොක තෝ කිව්වේ තෝ ජඩියා. තෝ ජඩියා. මම නිවාඩු දාගන්න තෝ දොලේ මහත්තයාගේ හෝටල් එකෙන් ගිහින් තොට සමාවරන් දුන්නේ. එහෙව් කරපු මට නේද? ආයි කිරිමද? ඒ පිටියා බලපංගෝ. මම බලන් ඉන්නේ මේ බේරපංගෝ. මම මං ඒවා මොකුත් කියන්න ගියේ නෑ. කියන්නේ කියන්නේ? ඔර මල් තොට අනේ. තොට මම අනේ කිරිමද? මේ වරයන් මාත් එක්ක ඇදලික අනේ වරයන් අනේ තෝ වරයන් මගේ දෙයියෝ කොහෙද මේකන් යන්නේ? එකන් යන්නේ තොට කියලා ආපහු රිවර්ස් කරවන්න ඕන මේ කරපු ඇස්සේ අනේ ඔකට ඉතින් තව ළමයි එයි. අර නටා ගන්න බැරි හිරුණේගේ පන්තියට ළමයි ගියා නම් සබීතගේ පන්තියට අනිවාර්යෙන් ළමයි එනවා. ඒක තමයි මාත් කිව්වේ. කොහොමත් ඉතින් කටින් කට යන්න බෑ ආරංචිය කට්ටිය දැනගන්න. ආරංචියයි. අපි මේ හෝටලේ ඇතුලේ කාටවත් ආරංචි නොවෙන්න කරන දේවලුත් එළි වෙනකොට ගම්බු දැනගන්නවා නම් ඕ ආරංචි වෙන්නේ නැතුව තියෙදෝයි. ඔන්න ඉතින් ඕ කන්දරය හොඳින් හිටියා නම් ඕක පතුරවනවා ගම පුරාම. පතුරේ බලන් ඉන්නවා. ඕක කවදාවත් මිනිහෙක් හොඳක් කියන්නේ නැහැ. නරකමයි කියන්නේ කියන තරම. හැබැයි ඒ දවසල දොලේ මාත් එක හොඳමයි කිව්වේ. ඒ ඉතින් මගෙන් වාසිය දෙපිච්ච කාලේ. ඔන්න තමුසලගේ ඔය කලආයතනෙන් ඕකට මොකක් හරි වාසියක් තිබ්බනම් අන්න එහෙනම් ඌ ඔය ආරංචිය ගමෙන් පතුරවනවා. ඕක කොළමලු රංජියක් දෙද්දි ඌට වාසියක් නැති හින්දා. හැබැයි ඉතින් මේ පාර තමයි ඌ පාඩම කියන ගත්තේ. කොහෙද මූ එක පාට පැනලා දිව්වනේ. නැත්තම් ඌකගේ සරම ගලවලා යවන්නේ. ඔව්. අපි දැන් ඔය මිනිහා ගැන කතා කරන ගමන් නවත්තලා තියෙන දොලේ මාත්‍යා. ඒ තරම් අප්‍රසන්න මිනිහ. ඔව්. මාත් මේ මෝඩයා වගේ ඌ ගැනම කතා වැදලා ගත්තා. මේ ඉතින් කියනවා කලයතන විස්තර. නෑ දැන් ඔය තරංග වේගයක් ඇවිල්ලා දිනවනේ කොළඹ. කොළඹ? ඔව්. ඔය මොනාද මේ අන්තර් කලයතන තරංග. මේගොල්ලොත් මේ කල්පනා කර කර ඉන්නවා ඉතින් ඒකට සහභාගී වෙනවද නැද්ද කිවි. ඉතින් ඉදිරිපත් වෙන්න එපා. ඌට යන්න ඕන. එතකොට තමයි තැනක් එන්නේ. අනික ළමයින්ටත් හොඳයි. ඒක තමයි මාත් කිව්වේ.
මාත් ඔය කොල්ල කාලේ සෑහෙන තරඟ වලට ගියා හැම තැනම ගියා ඔව් ඒවෙන් දිනුවත් එක්ක විභාග තමයි ඉතින් දිනා ගන්න බැරි වුනේ විභාග දිනා ගන්න බැරි වුණා කියලා ඉතින් දොලේ මාත්තර වැරදිලා නැහැ ඔතී විභාග පාස් වුණා නම් මාත් කොහේ හරි හොඳ රස්සාවක් කරගෙන ඉඳි අර විභාග ෆේල් වෙච්ච හින්දා තමයි මේ බිස්නස් වලට වැටුනේ ඒකයි කහසල්දුරු කොත්තමල්ලි ඇතුළු නැචරල් ස්පයිසස් 16ක් මුසු නෝ කරි කියුබ් ලයිෆ් බොයි ෂැම්පෝ ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක් ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් නේන අපේ හොඳම සබන් කැටය නෝ ලක්ස් දෙපැත්ත කන එක එකට ගිනි ගිනි දෙන කෙලංකාර මේ හිඟන්නව මට දොලේ මහත්තයා ඉස්සර මුව නිරුවත් කරන්න ඕන මේ අරමනම් ගලවන්න එපා මගේ අම්මු කෙල්ලොත් ඉන්න හෝටලේ අනේ මම හිතන්නේ නිරුවත් කරනවා කියලා කියන්නේ තොගේ පැටි කිරිය දොලේ මහත්තයා ඉස්සර කියන්න ඕන මම ඔය මේක ගම වටේ එක්කන් කියලා හැමෝගෙම මුට සමාවරන් දුන්න මුව එදා මට වැඳා වැඳලා ඒ සැලෙම් මොකද කරේ ලතාර ගිහිල්ලා කෙල්ලම කිව්වා ලතාර ගිහිල්ලා කෙල්ලම කිව්වා ගස්ලපු කිරියකුත් මුව අරන් ගිහිල්ලා ඒත් කිව්වේ ගස්ලපු එතලොන්තයා දැන් මොකද්ද වෙන්න ඕනේ මහත්තයා වෙන්නන මට දොලේ මහත්තයා හම් වෙන්නුනා හම්බෙල මම නිරුවත් කරන්න ඕන මම මතන්නේ පානේ අයියානේ මම මගේ බෙදි කලවන්න දන්නේ දොලේ මහත්තයා හම් වෙන්නේ මේ ලාවේ සේනවිල්ල එක මට සේනවිල්ල පොඩ්ඩේ මේ කවුරු ඇවිල්ලා හිටියත් කමන්නේ මට පර්මිෂන් අරන් දෙන්න දොලේ මහත්තයා හම්බෙයි අනේ අනේ මට එන දොලේ මහත්තයා මං ගින් එන්න ආ මේ පොඩ කලාදෙන පැත්තේ ගිහිල්ලා නැත්ත ඕනේ ආ දත් තියනවද කලා ඇතනේ ඔව් මේ දවස් ටික සවිද්ද තනියම ගියේ ආ එහෙමද යන් කොහෙද යන් කිව් නෑ යන් කොරියන් කලා ඇතන පැත්තේ ඒක වෙන විදිය කොහොමද කියලා නිකන් බලා ගන්න දුලේ මත්තෙන් මොකට කරදර වෙනවද මේ තියෙන වැඩ ASCII නෑ නෑ කරදරයක් නෑ යන් කො නිකන් ඉන්නේ යා යා යන් ලක්කද මේ ගන්නේ පාර මම බත්තික දකනන්න බෑ පරිගෙන ඉන්න මං ආයෙත් නෑ නෑ ඒක කොට මේ ප්‍රශ්නේ වරන දෙලේ මාත් මේ හැටේ මේ දෙලේ මාත් මූට සමාව දීලා තියෙන නම් සමාව ඉන්න ලස් කරගන්න මු හදන්න බෑ මු මන් ගඩ මයි ආයි ගෙන්න මේකද මේ මු මලොත් එහෙම පෙට්ටි ඉඳලා මල ඉදට එළිය උට ගෙලන් කියනවා මේක කනත් වෙල්ලුවත් එහෙම වෙල්ලා ඉන්නේ මු මොටෝන දැන් මොකද්ද වෙලා තියෙන්නේ මු මගේ ගෑනත් කියලා කියලා මු කොටවල ලතාවයි මමයි කෙටෙව්වතෝ මම තෝ එනුවෙන් තෝ මම හැමතැනම එකන් ගිහිල්ලා තෝ සමාදාන කෙරිවි මම නේද මම නේද තෝ සමාදාන කෙරිවි මම මෙහෙට දොලේ මත මම මෙහෙට මු එකන් ආවා මේ කඩේටත් එක් කරගෙන ගියා මම නිවාඩු දාගෙන තෝම මේව කරන්න එක්කන් ගියා වැඩ කරන්න බොරු දොලේ මත මේ බොරු ඈ බොරු බොරු තෝ ලතාවට කියලා කිව්වේ නැද තෝ මාවයි ලතාවට කෙටුවේ නැද යකෝ සේනිය බලම්බ ඔබේ ගෑන්ට සබිතර මම මේක ජෝඩු කරන්නේ මම අවිතා බොරු අනේ සේනි මනි බොරු එතනේ හරි බොරු අමෝරික බොරු වං බොරු නේ අමා නේ මං දන්නේ නැද ඔබ ගැන නැත්නම් මේ බෙබෙන් බයිනු කතා කරලා සිරිමාන මාතියා මෙතෙන්ට ඇවිල්ලා ආපහුම කියන හේතුවක් නැහැ නේ අන්න අනේ 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 අයියා අප්ප මට ඕගොල්ලෝ මෙහෙම කරන්නේ අනේ දොර මත බලන්නකෝ ඒක නේ මොකද කියන්නේ මම ආපහු තව තියෙන දර ලිස්ට් එකක් දැන් කොහමද උඹලා හිතාගෙන ඉන්නේ ළඟදිම බඳිනවද නැත්නම් ටික දවසක් ඉන්නවද මන්නම් කියන්නේ ආයි ඉන්න දෙයක් නැහැ ඒ ළමයා බැන්දොත් මූ තව ටිකක් හැදේ හැබැයි දැන් ඔය
සුද්දොත් එක්ක රවුම් ගහන එක නවත්තන්න වෙයි. මං හිතන්නේ රස්සාවට වඩා දැන් ඔබ කරන ව්‍යාපාරේ හොඳයි කියලා. අනේ ඔ පුතේ ඔය සුද්ද එක්ක ඇවිදින්න ගියාම අන්තිමට වෙන්නේ මේක සාද කැඩෙන එක. තාත්තේ මං කල්පනා කරේ අපේ වෙබ්සයිට් එක ලොන්ච් කරන දවසට අපේ රෙජිස්ට්‍රේෂන් එකත් ගන්න පුළුවන්ද කියලා. ලොන්ච් කරනවා කියන්නේ අපේ ෂොප් එක එළි දක්වන දවසට. තාත්තා හිතන්නකෝ කඩයක් විවෘත කරන දවස කියලා. ඔව්. අන්න එදාට අපේ රෙජිස්ට්‍රේෂන් එකත් ගන්න පුළුවන්ද කියලා කල්පනා කරේ. ආ ඒකිට උඹලා කැමැත්ත. දෙන්නත් එක කතා බහ කරලා හොඳ දෙයක් කරපන්. මොකද මේ ඉතින් ඉස්සරහට ජීවත් වෙන්නේ උඹලා දෙන්නනේ. හැබැයි ඉතින් අපි තාම කේන්දර බැලුවේ නෑනේ. කේන්දර ගැලපෙන්නේ නැත්තම් මේ කිසි දෙයක් වෙන්නේ නෑ. ඒක මාර කතාවක්නේ. අපි දැන් මේ තෑගි බෝක ඔක්කොම අරන් ගිහිල්ලා කතා බහ කරලා හැම දෙයක්ම කරලා ගෙදර ඇවිල්ලා දැන් කියනවා කේන්දර ගැලපෙන්න ඕනෙලු. ඒ කියන්නේ කේන්දර ගැලපුනේ නැත්තම් චක බ්ලාස්. එහෙමද? ඔව් ඉතින්. කේන්දර ගැලපෙන්න ඕනේ. අපරාධනේ. ඔය බව මං කලින් දන්නවනම් ඉස්සල්ලාම ඉල්ලගන්න කේන්දර කොපිය. මට පේන්නේ දැන් ලව් කරන්නත් කලින් ඉස්සලාම බලන්න ඕනේ කේන්දර කොපිය. ඔව් ඒක එහෙම තමයි ඉතින්. ඒ කියන්නේ කසාද බඳින්නේ ගෑණියෙකු මිනිහෙකු නෙමෙයි කේන්දර කොපි දෙක. හරි හරි. ඔය තර්ක විතර්ක නවත්තලා ඉස්සර වෙලා කේන්දර දෙක බලලා හිටපන්. කේන්දර නොගැලපුණොත් අනිත් දේවල් කතා කරන්න පුළුවන්. ඒ හින්දා වෙන දේවල් කතා කරලා තේරුමක් නැහැ. පයින්නවා අයි දෙන්නේ කෙල්ලුම් ගස් යන්න ඕනේ නෑනේ. ඒ ඔයි නැගිටපන්. උඹට කන්න ගෙනව නැගිටපන්. උඹලා ආවද? කොහොම උඹලා ගෙනාවද? මේ උඹට කන්න ගෙනා මුලින් කාලෙම. අර මට කන්න ඕන නෑ. බල මට පැකට් එක ගෙනාවද? කොහෙ එක දීපල්ලකෝ. ආ අපි හෙව්ව බං හම්බුන්නේ නැහැ. යකෝ බල මාව වරන්ඩ දාගන්නේ. යකෝ මාව වරන්ඩ දාදන්නේ. අර බඩු දීපල්ලකෝ. අර දීපල්ලා. මේ බෝලිම් එක දීනේ තමයි. මේක බීලා බෝ සික් එක කඩාගෙන. අදේ බා බල මට බෑගට් එක දීපල්ලා. නැත්තම් පවේ බටලා දාපල්ලා යකෝ. මට එන්න බෑ යකෝ. මම වෙවුලනවා. මේක හරියන්නේ නැහැ. බලෙන් පොම මේ ඔබ බිව නැත්තම් බලෙන් පොහනවා කියලා මා. මට බෑ. ඒ මට බෑ. ඒ හැම ලංකසොයි තියෙන හින්දා පවුලේ ප්‍රෝටීන් අඩු කරන්න නැතුව වියදම් අඩු කරන්න පුළුවන්. Bill gewanne bilo gewanne saliyalan ona deekata just pay den app ekak ekka life ekak easy karaganna. Sera noodles gedira mawana 5 star noodles rasa. Ane sirpana dane සිරිමාන මහත්තයාට මුව ගහන්න හරි මරන්න හරි උදව් කරනවා. මරන්න මරණ නැද්ද කියලා සිරිමාන මහත්තයා තීරණය කළා. හැබැයි මොනවා කරත් මිනිහ මෙහෙ දාල යන්න දෙන්න එපා. එච්චරයි. තේරුණාද? අනේ අනේ සිරිමාන් මං මර මාන කරන දෙයක් කියලා.
අරුවතන පට්ට දුකක් විඳිනව හැබැයි. ඕක වන් දවස් දෙකක් විතර ඇද්දි ඇරිලේ. ඔය සික්කේ කොච්චර අමාරුද බං? ඔව්. ඒකනේ බං ඔය කුඩුකාරයා මොන ජරා වැඩේ කළා හරි සල්ලි හොයාගන්න දඟල. අපරාධ. ජීවිත නිකන් අන්නත් ආරෝ. ගොඩක් හොඳ කෙනෙක්. එයාලගේ අම්මලා තාත්තලා වුණත් හරිම වැදගත් මිනිස්සු. මට හිතා ගන්න බෑ එයා මේ ජරා පුරුද්දට කොහොම ඇබ්බැහි වුණාද කියලා. යාළුවෝ තමයි ඉතින්. ඔව්. මීට හරියට මාස 7-8කට විතර කලින් එයාට අමුතු යාළුවෝ ටිකක් සෙට් වුණා. අන්න එදා ඉඳලා තමයි මේ විනාශය පටන් ගත්තේ. දැන් ඔයා මොකද ඉස්සරහට කරන්න හිතන්නේ? ඔයාට පුළුවන්ද මේකත් එක්ක ජීවත් වෙන්න? මං ඉපෑක නතර කරානේ. අන්න ඒකේ වන්දියක් හැටියට තමයි ඔය මාළේ කඩාගත්තේ. මේ අපිට බැරුණානේ මුගෙන් මාළේ හොයාගන්න. ඒ කිව්වේ? නෑ මේ අපි එදා ඌව පන්නගෙන ගියානේ. පන්නගෙන ගියාට මේ මේ අල්ලගන්න බැරුණා අල්ලගත්තනම් මේ මාළි හොයාගන්න කොයිද හරි ගියේ නැනේ වැඩි ඇත්තම කියන්න ඕගොල්ලෝ යාව අල්ලගත්තේ නැහනේ නෑ 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 මේ බැරි වුණානේ මේ පෑන්නනේ පුළුවන් වුණානේ ඉතින් අල්ලගන්න ඕ ඇත්තටම අල්ලගත්තේ නැහනේ නෑ කොහේ අල්ලගන්නද මූ මේ ඉස්සාවගේ පෑන්නනේ කැලේට නැත්තම් අපි මාළි ගන්නවා මේ මාතෘරි කැප්ප ගිනිනවා තාත්තේ මේකේ මේකේ මෞදේ ඉඳන් මගෙත් එක වෛර පිරිබහන්නේ මට මොකද යන්න ගන්න බලාතේ ගන්න බලේ ගන්න බා බමුදේ නේ මාතෘරා නැගිට්ටත් ඇරිදි මම කෑවත් ඇරිදි මම බිව්වත් ඇරිදි මම චෝකරත් ඇරිදි මේක ඉදිරි විනිසයි මට වෙනස්ක කරන්නේ අනේ මේ කොවිඩ් එදිනවත් මම පෙරිලා හැල්ලේදී ඇටි ලතාක්කේ මම සිරිමාන මහත්තයයි සබිතය අතර සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වනේ ඒක තනිකරම බොරුවක් ඈ බොරුවක් ඒක හරි බොරුවක් කියන්නේ කාගේ බොරුවද මගේ මං විසින් කියව බොරුවක් ඒක ලතාක්කේ ආ දැන් මෙයා ඉගැන්වුවද තමුසෙට එහෙම කියන්න කියලා නෑ සිරිමාන මහත්තයා එහෙම කිව්වේ නෑ මම සබිතගෙන් සිරිමාන මහත්තයාට අතවරයක් වෙයි කියලා බයද සබිතගෙන් සිරිමාන මහත්තයා බේර ගන්න ඕන නෑ කමටයි මං එහෙම කිව්වේ එහෙම නැතුව සිරිමන්න මහත්තයාගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබ්බේ නැහැ. තුන් හිතකවත් තිබ්බේ නැහැ නේද? දැන් බලේ කිව්වේ මගේ අදහස තිබුණේ කියලා. එහෙනම් මම දැන් කිව්වනේ මේක් නැහැ කියලා. එහෙමයක් නැහැ. ඈ දැන් කොයි වෙලාවෙද මෙයා තමුසට ඉගැන්ුවේ ඔහොම බොරුවක් ගොතන්න කියලා? නෑ ඉගැන්ුවේ නැහැ. එහෙම ඉගැන්ුවේ නැහැ. මම විසින් ගොතලා ඒ බොරුව කිව්වේ. දැන් එතකොට එහෙම සම්බන්ධයක් නැහැ කියලා මට කියන්න කියපු එකද සිරිමන්නේ උඹට උගන්වපු බොරුව? මොන මගුලක්ද කියන්නේ ඔබ කියවන්නේ? දැන් මේක කිව්වනේ මගේ අර සබිතගේ අදර මොන මල මගුලක් නැහැ කියලා කියපේ මොකද වන්නේද තෝ දැන් ඉතින් යාළුවාගේ බෙල්ලෙන් අල්ලගෙන ඇවිල්ලා මෙතන බොරු ඇපුරුවට වැඩක් නැහැ හැබැයි මං ඔය සබිත කියන එකගේ කඩේට ගිහිල්ලා ඕකිට මත් දෙකක් කියන්නේ අනුන්ගේ මිනිස්සු අල්ල නොගන්න හිටපල්ලකෝ බලාගෙන මෙතන මේ අලුතෙන් බොරු ගොතාගෙන මාව තම්බන්න ආවට ටිකක් අමාරුවේ යාළුවා දෙන්නට ඒ කියන්නේ ලතාක්ක
තාමත් හිතනවාද මේ සබිතයි ධිරමණ මහත්තයාට සම්බන්ධයක් තියෙනවා කියලා? හිතනවා නෙමෙයි මං ඒක දන්නවා. අනේ ජම්බල අපන්තෝ ඔකලා කියන විනාශය. ජම්බල ගහන්න ඕම හදපි. ගහන්න ඕම හදපි. ඕන හදපි. සුද්දයි සරා නටුව කියලා මොකද මේ නටුම් කාර්යය කෙරෙද්ද කියලා වෙනවෙ? ඈ කොහේ නටුවත් නටුම නටුම තමයි ඉතින්. අපි කරන්න ඕන සාම්ප්‍රදායේ පරිස්සම් කරගෙන ඒක කරගෙන යන්නේ. ඇත්තටම මේගොල්ලෝ මාව බඳින්න తీරණය කරේ රන්මුතුරු නෙවෙයි. නැන්දගේ මාමගේ පුතාට. ලෙඩක් නෙමෙයිනි. මොන ලෙඩක්ද නේ? ෂුවර් නේ? අයියෝ ඇයි දොලේ බස් මගෙන් ඔහොම අහන්නේ?